aveva. मैंने पढ़ी इस तरह क्या नुपुरा अच्छा मुकद सिद्धुने के लिए क्या नुपुरा अरे अच्छा ना सिद्धुने मेहमाई अभी जामे रानी विक्रमसिंह का जनाधिपति बनवा अभी विरुद्ध होना मूल जन्म में ये आज जनाधिपति नाशे ना अभी आधे रूप आने चाहता हो अलगलो भूमि राजपत कर गता जन रूप आने चाहता हो आपे अलगलो भूमि रूप आने चाहता स्वादी ना रानी मैं जनाधिपति ने आपे ले होना रानी ले वाला आलू आंडू आप ही कराना अभी काटू देगा अलगलो जाए අපිට පොඩි පැහැදිලිකිරීමක් කරන්න බලන්න මොකද මම වෙබ් නිවුස් එකේ මේ මේ අවස්ථාවේදී අපි ජනාධිපති මේ ජනාධිපති මණ්ඩලය අත්පත් කරගෙන දිනවා ඒපා අල්ලිගහ මණ්ඩලය අත්පත් කරගෙන ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන ඒ වගේම රජයේ ප්‍රධාන නාලිකාව වෙන රූපවාහිනී සංස්ථාවත් අරගල කරුව රටේ පුරවැසියෝ අත්පත් කරගෙන දිනවා හැබැයි කිසිම දෙයකට කිසිම දේපලකට කිසිම හානියක් වුණේ නැහැ අපි කලහකාරී ලෙස හැසිරුණේ නැහැ සාමකාමී ලෙස ඇවිල්ලා එකඟතාවයකට ඇවිල්ලා තිනවා මේ වෙලාවෙ ඉඳලා ඒගොල්ලෝගේ අත්‍යවශ්‍ය වැඩසටහන් ටික ඇර අනිත් සියලු දේ රටේ පුරවැසියන්ගේ දේවල් රටේ ජනතාවගේ අරගලයත් එක්ක ඉන්න ජනතාවගේ දේවල් ව්‍යාප්ත කරන්න කියලා තිනවා අපි දෙන්න කියලා තිනවා මාධ්‍ය හරහා දෙන්න කියලා තිනවා ඒ වගේම අපි දැන් මේ මාධ්‍ය ප්‍රකාශයක් දීලා තිනවා ඒ ඇතුලේ ජනාධිපති විදායක ජනාධිපති කොටාවේ අනිවාර්යයෙන්ම අයින් වෙන්න ඕන ඒ වගේම රණවීර වික්‍රමසිංහ කුමන්ත්‍රණකාරී ලෙස කුමන ඩීල් එකකින්වත් ජනාධිපති පුතුවේ වාඩි වෙන්න බෑ වාඩි වෙන්න බෑ ආදේශපාලණයෙන් අයින් වෙන්න ඕන ඒ වගේම පාර්ලිමේන්තුනේ 225 මේ වෙලාවේ රාජපක්ෂව රකින්න සහ හොරු රකින්න ඉදිරිපත් වෙලා ඉන්න 213 හෝ ඊට වැඩි ප්‍රමාණයක් වහාම අනිත් පැත්ත පාර්ශවය ගන්න කියනවා නැත්තම් මේ විදියටම ජනතාව ඒ 213 ගම්ෙන් ගමට ඒ දේශපාලඥයන්ගේ නිවාස අත්පත් කරගන්නවා ඒක නිසා මේ වෙලාවේ අපි මේකේ තියෙන වැඩසටහන් වලට බාධාක් නොවන ආකාරයට රටේ ජනතාවගේ මතය එළියට දෙන්න ඕන අරගලයේ මතය එළියට දෙන්න ඕන ඒ සඳහා වැඩසටහන් ටික ක්‍රියාත්මක කරන්න කියලා අපි සාමකාමී ලෙස ඉල්ලා මෙතනින් අයින් වෙනවා අපි මෙතන ඉන්න ජනතාවත් අපි අයින් කරනවා මේක සේවාව කටයුතු සඳහා බාධාක් නොවන ආකාරයෙන් කරන් යන්න හදනවා ඒ වගේම අපි මෙතනින් යනවා හැබැයි ඒකකතා අනුව ජනතාවගේ ඒකකතාවය ජනතා මතයේ ඒකකතාවය අනුව වැඩ නොකර නොකර දේශපාලඥයන්ගේ කුමන්ත්‍රණ වලට අහු වෙනොත් අපි නැවතත් මේ ස්ථානයේ මේ විදිහටම එනවා කියලා කියමින් යනවා මම රන්දිමාල් ගමගේ ගෝල්පේ සර්කල් ගිහින් ඔව් මට පොඩි පැහැදිලි කිරීමක් කරන ඔබේ නියෝජිතයෙක් දැන් ඇතුලේ ඉන්නවද කවුරුත් ඔව් නෑ අපේ නියෝජිතයෝ කිසිම කෙනෙක් නෑ අපි ඔක්කොම මේක ඇතුලේ ගියේ නෑ අපේ නියෝජිතයෝ 4-5 දෙනෙක් ගියේ ඒ ගියපු කට්ටිය ඒකකතා වලට ඇවිල්ලා ඒවා සේවයට බාධාවක් නෝ සේවකයින්ට බාධාවක් නොකර අපි දැන් සාමකාමී ලෙස විසිර යනවා හරි බොහොම ස්තුතියි ඔබතුමාට හරි ස්තුතියි ඒ අරගල බිගුන් රන්දිමාල් ඉතින් අදවසේදී මේ සිදුවීම තිරනම්නක සිදුවීමක් ජාතික රූපවාහිනී පරිශ්‍රය ට ඇතුළු වුණු අරගල කරුවන් උන් පැහැදිලි කර ආකාරයට අරගල කරුවන් එහි කළමනාකාරීත්වයත් සමග යම් මෙකඟතාවයන් කිහිපයකට ඇවිල්ලා තියෙනවා ඒ අනුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙහි වැඩ කටයුතු විකාශන කටයුතු සාමකාමීව කරගෙන යන ලෙසත් ඒ වගේම අරගලයට සම්බන්ධ පුවත් සහ ඒ කටයුතු විකාශනය කිරීම දිගටම සිදු කරන ලෙසත් ඒ වගේම මෙහි පවතින රාජ්‍යයට එනම් රනිල් වික්‍රමසිංහ මහතාට හෝ අද අස්වීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධවත් ඒ වගේම එහි ඔවුන්ට සම්බන්ධ ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීම සහ ඔවුන්ගේ ප්‍රචාර කටයුතු සිදු කිරීම වළකින ලෙසත් ඔවුන් රූපාණි සංස්ථාවේ බලධාරීන්ට දැනුම් දුන් බව තමයි ප්‍රකාශ කරේ. ඉතින් මෙයයි මේ මොහොතේ තත්වය බලමු කුමක්ද සිදුනේ කියලා. මේ මොහොතේ ඉතාම සාමකාමී ලෙස කිසිදු ගැටුමක් ඇති නොවී ඉතා සුළු අරගල කරුවන් පිරිසක් පැමිණ මේ ඒකකතාවයන්ට පැමිණ යලිත් පිටත් වෙන ආකාරයයි අපි මේ දකින්නේ. ජනාධිපති මන්දිරේ අරලේගහ මන්දිරේ ජනාධිපති ලේකම් කාර්යාලය ජනතා සතු කරගෙන අවසන්. ඉතින් අපි රූපවාහිනියකට ආවේ එක දෙයක් කියලා රූපවාහිනියකට අපි ඇවිල්ලා කිසිම විදිහේ ගල් කැටයක්වත් අපි يعني ගල් කැටයක්වත් අපි එල්ල කරේ නැහැ. ඒ කියන්නේ ප්‍රචණ්ඩකාරී විදිහට වචනකින්වත් මම හිතන්නේ කුණුහරුපකින්වත් අපේ කවුරුත් කතා කරලා නැතුව ඇති. අපි ඇවිල්ලා රික්වෙස්ට් කරා අපිට වහාම වහාම මේ ටෙලිකාස්ට් ඔක්කොම මාරු කරලා අරගලෙත් එක්ක එකතු වෙන්න දැනට මින් පස්සේ ජාතික රූපවාහිනිය ස්වාධීන වෙන්න ඕනේ එන කිසිම පාලකයෙක් යටතේ හරි එන කිසිම පාලකයෙක් යටතේ ජාතික රූපවාහිනිය ක්‍රියා කරන්න හොඳ නැහැ ක්‍රියා කරන්න